चक्वालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगोतुनी मे पिंगोत सीलु देनाम दमे सूदा नंगवेन्ने लोतुरा बुद्रजानन वहांसे अपिके रही अनुकंपावेन देशना कल सद्धर्में विदक श्रोने करांते एनिसा हम देनाम इतामत्म उमुनावें ඉතාමත්ම ඕනෑ කමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා අද දවසේදී බුදුරජාණන් වහන්සේ අනුක්‍රමයේ නමුහකල චිත්ත විමුක්ති මොහ කිරීම පිණිස පවතින සප්ත විසුද්ධි ධර්මයන් ගැන සතිපතා කොටස් කොටස් වශයෙන් විස්තර කරලා දෙන්න. එයින් මූලික වශයෙන් සීල විසුද්ධිය ගැන අද දවසේදී මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එතනදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ රතවිනිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ රතවිනිත සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ මන්තානිපුත්ත පුණ තෙරුන් වහන්සේ අතර වෙච්ච කතා සංවාදයක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ පුණ තෙරුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ මේ ශාසනේ බ්‍රහ්මචර්යාව පුරන්නේ කුමක් නිසාද කියලා. පුණ තෙරුන් වහන්සේ මතක් කරන අවැත්නි මම අනුපාද පරිනිර්වාණය සඳහායි මේ ශාසනේ බ්‍රහ්මචර්යාව හැසිරෙන්නේ කියලා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ අහන අනුපාද පරිනිර්වාණය කියලා කියන්නේ සීල විසුද්ධියද නැහැ එහෙනම් චිත්ත විසුද්ධියද නැහැ එහෙනම් ditthi විසුද්ධියද නැහැ එහෙනම් කාංකා විතරන විසුද්ධියද නැහැ එහෙනම් ප්‍රතිපදා ඥාන දස්තන විසුද්ධියද නැහැ එහෙනම් ඥානත් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියද නැහැ එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද නැහැ එහෙනම් ඥාන දර්ශන විසුද්ධියද නැහැ එහෙනම් මේ හතමද නැහැ එහෙනම් මේ හතෙන් බැහැරවද එතකොට එහෙමත් නෙමෙයි කියනවා එතකොට ඉතින් මේ සීලවිසුද්ධි අනුපාද පරිනිර්වාණය කියලා පැනෙවුවොත් උපාදාන සහිත දෙයක්ම අනුපාද පරිනිර්වාණය කියලා පනවනවා චිත්තවිසුද්ධි අනුපාද පරිනිර්වාණය කියලා පැනෙවුවොත් උපාදාන සහිත දෙයක්ම පනවනවා මේ විදිහට ditthu විසුද්ධිය මේ විදිහට අනුක්‍රමෙන් කරලා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා පැනවුවොත් උපාදාන සහිත පරිනිර්වාණයක්ම තථාගතයන් වහන්සේ පනවනවා. ඒ නිසා මේ ධර්මතා හතෙන් එකක්වත් අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. ඉතින් මේ හතෙන් බැහැරව නම් එහෙනම් මන භාවනාවක් නොකරන සාමාන්‍ය ගෙවල් වුණ පෘථග්ජන පුද්ගලයාත් එහෙනම් අරිහත්ත්වයටපත් වෙනවා. මොකද සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා මේ ධර්මතා හත මේ විසුද්ධි හතෙන් එකක්වත් නැති නිසා. එතකොට ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේට මට උපමාවක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මම පුණ්‍යතිස තෙරුන් වහන්සේ පවසනවා මම ඔබ වහන්සේට එහෙනම් උපමාවක් කියන්න. උපමාවනොත් යම්කිසි නුවණැති පුරුෂයෝ නුවණැති පුද්ගලයෝ ධර්මය වටහා ගන්නවා කියලා කොසල් රජුරුවන්ට හදිස්සියේ සාකේත නුවර ඉඳලා සැවැත් නුවරට ගමනක් යෙදෙනවා. එතකොට දැන් හදිස්සි ගමනක් ඉක්මනට යන්න ඕනේ. ඒ නිසා
ඉස්සෙල්ලාම බොහොම ජව සම්පන්න ශක්තිමත් අසුන් යෙදු රතයක් සාකේත නුවරින් තියෙනවා. ඒ රතයෙන් මගදුරක් ගිහිල්ලා ඊගාව රතයට නැගිනවා. ඊගාව රතයෙන් මගදුරක් ගිහිල්ලා තව රතයකට නැගිනවා. මේ විදිහට රත හයකින් ගිහිල්ලා හත්වෙනි රතෙන් සැවැත් නුවරට යනවා. එතකොට සැවැත් නුවරට මේ කොසල් රජුරෝ රත හතින්ම ගියෙත් නැහැ. එතකොට එකම රතයකින් ගියෙත් නැහැ. රත හතකින් වැහැරව ගියෙත් නැහැ. එතකොට එක පළවෙනි රතේ හේතුණා දෙවෙනි රතේ ගාවට එන්න දෙවෙනි රතේ හේතුණා තුන්වෙනි රතේ ගාවට එන්න තුන්වෙනි රතේ හේතුණා හතරවෙනි රතේ ගාවට එන්න මේ විදිහට හත්වෙනි රතෙන් සැවැත් නුවරට ආවා. මෙන්න මේ විදිහට ඇවැත්නේ මේ සීල විසුද්ධිය උපකාරයි චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධිය උපකාරයි දිට්ඨි විසුද්ධියට. දිට්ඨි විසුද්ධිය උපකාරයි කාංකා විතරණ විසුද්ධියට. කාංකා විතරණ විසුද්ධිය උපකාරයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපකාරයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපකාරයි ඥාන දර්ශන විසුද්ධියට. ඒ ඥාන දර්ශන විසුද්ධිය නිසා අනුපාදා පරිනිර්වාණය වෙනවා කියලා මේ අර්ථය පැහැදිලි කළා වදාලා. එතකොට එතනදී අපි පොඩ්ඩක් බලන්නට ඕනේ අනුපාද පරිනිර්වාණය කියන්නේ මොකක්ද කියලා. ලෝකේ සාමාන්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස ආදී දුක් විඳින ලෝකයාගේ පැවැත්මට කියන්නේ උපාදාන සහිතව වාසය කරනවා කියලා. කුමක්ද උපාදාන වාසය කරන්නේ? අපි කියමු ඇහැට ගැටෙන රූප, කන, ශබ්ද, නාසය, ගන්ධ මේ වගේ ආධ්‍යාත්මික ආයතනට හමු ආධ්‍යාත්මික ආයතන හයත් ආධ්‍යාත්මික ආයතනට හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන හයත් ඒ ආයතන දෙක නිසා උපදින ධර්මතා ටික මම මගේ මගේ ආත්මය යන හැඟීමෙන් අල්ලගෙන උපාදාන සහිතව ජීවත් වෙන වටපිටාවක් තමයි ලෝකෙ කියලා කියන්නේ. කෙටියෙන් ගත්තොත් අපි ගාව තියෙන චිත් අපි තුල යම් චිත්තචෛතසික ධර්මයක් උපදිනවා නම් උපදින්නේ ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලාමයි, කන පැත්තට ශබ්දයේ පැත්තට නැඹුරු වෙලාමයි, නාසයේ පැත්තට ගන්ධයේ පැත්තට නැඹුරු වෙලාමයි, දිව පැත්තට රස පැත්තට නැඹුරු වෙලාමයි, කය පැත්තට කයට ගැටෙන ධර්මතාවයන් පොට්ටබ්බයන් පැත්තට නැඹුරු වෙලාමයි, මනස පැත්තට ධර්මාරම්මන පැත්තට නැඹුරු වෙලාමයි අපි ගාව උපදින යම්ම චිත්තචෛතසික ධර්මයක් උපදින්නේ. ඉබඳු මනස මේ බාහිර ආධ්‍යාත්මික ආයතන හයනුත් බාහිර ආයතන හයනුත් නිදිලා නැහැ. ඒ ටිකම ඇසුරු කරගෙන පවතින නිසා ඇහැ කන දිවනාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතනත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනත් ඇසුරු කරගෙනම පවතින නිසා උපාදාන සහිතව වාසය කරනවා කියලා කියනවා. එතකොට මේ ස්කන්ධයන් ආයතන ටික උපාදානව සහිතව වාසය කරන පැවැත්මටයි ලෝකෙ කියලා කියන්නේ. ඒ තුල තමයි ජරා මරණ ශෝක පරිදේව සියලුම දුක් දුම්නස් වලින් යුක්ත පැවැත්මක් තියෙන්නේ. එතකොට අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදුණු මනසක්. කුමක් උපාදාන වශයෙන් නොගෙනද? ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, මනස, ධර්මාරම්මණය කියන ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් මම මගේ මගේ ආත්මය වශයෙන් උපාදාන වශයෙන් නොගෙන කෙටියෙන් කිව්වොත් යම්ම චිත්තචෛතසික ධර්මයක් උපදිනකොට ඇහැ පැත්තට රූප පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති, කන පැත්තට ශබ්දයේ පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති, නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බ මන ධම්ම කියන ආයතන පැත්තට නැඹුරු වෙලා උපදින්නේ නැති, සිත පැත්තටම නැඹුරු වෙලා ඉපදි නිරුද්ධ වෙන ධර්මතාවයකටයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට එබඳු මානසික මට්ටමකට ඇහැ උපාදාන වෙලා නැහැ, රූපේ උපාදාන වෙලා නැහැ, ඒ කියන්නේ දැඩිව හසු වෙලා නැහැ, කන, ශබ්දේ, නාසයේ, ගන්ධේ මේ වගේ මේ බාහිර ආයතන හයත් ආධ්‍යාත්මික ආයතන හයත් ඒ වගේම තව පැත්තකින් ගත්තොත් ආයතන ධාතු වශයෙන්
ධාතු අටලොසක් කියලා කියනවා. 18ක්. ඇහත් රූපය චක්කු විඥානය, කනත් ශබ්දය සූත විඥානය, නාසයත් ගන්ධය ගහන විඥානය කියලා මේ ස්කන්ධ පංචකයේ දුලොස් ආයතනයේ ධාතු අටලොස උපාදාන වශයෙන් නොගෙන මිදුණු එයින් වෙන් වෙච්ච මනසකට කියන අනුපාදා පරිණාමය කියලා. මේ ආයතන හයේ වාසය කරන පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ කියලා මතක් කළා. ඒ කියන්නේ අපි හැමෝගෙම යම්ම නෑදෑකමක් තියෙනවා නම්, ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම්, ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ ආදී මේ ආයතන ටිකත් එක්ක තියෙන ගනුදෙනුවක් මිසක ලෝකය කියලා කියන්නේ. ඒ ආයතන ටික මිදුණු මනසකට අතහැරෙන්නේ මොකද්ද? ලෝකය. එතකොට අනුපද පරිනිර්වාණය කියලා මතක් කළේ මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුණු මනසට. උපාදාන ඇහැකන දිවනාසී ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකේ උපාදාන සහිතව මම, මගේ, මගේ ආත්මයයි කියන මට්ටමේ ඉඳලා මේ ආයතන ටික මම, මගේ, මගේ ආත්මය වශයෙන් උපාදාන වශයෙන් නොගෙන මිදෙන තැන දක්වා යන ගමන් මාර්ගය තුල ප්‍රධාන වශයෙන් පිරිසිදු වීම හතක් තියෙනවා. විසුද්ධි හතක්. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාදන ශාසනා කරනකොට අපි අහලා තියෙන ප්‍රධාන ගාථ සබ්බපාපස්සකරණ කියන සචිත්ත පරියෝධපන සිය සිත පිරිසුදු කරගන්න. එතකොට තමන්ගේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ඒ වැඩපිළිවෙල තව පැත්තකින් අපි බෙදලා විභජනයට ලක්කළොත් ඒ තමයි මේ සප්තවිසුද්ධිය කියලා කියන්නේ. එතකොට ඒ සප්තවිසුද්ධිය එකින් එක අනුක්‍රමයෙන් තියෙන්නේ. සීල විසුද්ධිය පිරිසිදු වෙනකොට තමයි චිත්ත විසුද්ධිය, නීවරණ ධර්මෙන් දුරු කරගන්න චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඒ චිත්ත විසුද්ධිය පූර්ණ වෙච්ච කෙනෙකුට තමයි වර්තමාන නාම රූප ධර්මයන් හරි හැටි අවබෝධ වෙන, ditthiya duru wenna naam roopa dharmayan pirisudu wenna ditthi visuddhi athi wenna. Etakotta e naam roopa dharmayanta pratya keseida keseida yana aakare pennala pubba ante aparante arambaya khankhavan duru karana naam roopa dharmayanta pratya pilibanda avabodhaya kathi karana tanin thamai khankha vitharana visuddhi pennanne. Me wage ekin ek විසුද්ධිය පූර්ණ වෙලා තමයි මේ උපාදාන සහිත ලෝකයේ තුල ඉඳලා අනුපවදා පරිනිර්වාණය දක්වා ගමන් මාර්ගයේ තියෙන්නේ. අනුපවදා පරිනිර්වාණයට කියන තව නමක් තමයි සෝපදිසස නිබ්බාන කියලා. සෝපදි උපදි සේසයක් සහිතව නිවන් දකින්න කියන එක. තව පැත්තකින් ගත්තොත් අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ අනුපාද පරිනිර්වාණය සඳහා පවතින ගමන් මාර්ගය තමයි මම මතක් කළේ මේ සප්තවිසුද්ධිය. ඒ සප්තවිසුද්ධි ධර්මයන්ගෙන් අද දවසේදී මම මේ පින්වත් සීල දිනාට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. සීල විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒ සීලයෙන් විසුද්ධ වෙන්නේ කුමන ධර්මයක්ද? ඒ සඳහා සිල්වත් වෙනවා කියලා අපි කටයුත්තේ කුමක්ද? කුමන ධර්මයක් කරනකොට සීලය කියන ධර්මතාවයේ පිරිසිදු වෙලා ඒ සිත පිරිසිදු වීමට උපකාර වෙන්නේ ඒගා විසුද්ධි ධර්මය ආරම්භ කරන්න හේතු වෙන්නේ කියන කාරණා ටික පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ටික හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. පින්වතුනි, එතන විසුද්ධි ධර්මතා හතෙන් තථාගතයන් වහන්සේ මුලටම මතක් කළා මේ හැම ධර්මතාවයකටම මුල් වෙන්නේ සීලය කියලා. ඒකට උපකාර උපමාවක් පෙන්නනවා. යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ගොවි කර්මාන්තයක් හරි කුමන හෝ කර්මාන්තයක් කරනවා නම් පොළුවේ පිහිටලා පොළුවේ ඉඳගෙන හැම වැඩක්ම කරනවා වගේ නුවණැති පුරුෂයා, නුවණැති පුද්ගලයා සීලේ පිහිටලා සීලේ ඉඳගෙන මේ ගුණධර්ම
වඩා වර්ධනය කරගන්නවා පුහුණු කරගන්නවා කියලා. එතකොට එතනදී සීල විසුද්ධිය සඳහා ඇති කරන ප්‍රධාන ධර්මතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා සීලය කියනකොට කායික වාචික සංවරය කියලා අපි දන්නවා. ඒ කායික වාචික සංවරය ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. සීලය කියන එක ගත්තාම ප්‍රධාන වශයෙන් කිං සීලං, සීලය කියන්නේ කුමක්ද කියන අදහස අනුව ධර්මයේ පෙන්වනකොට චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, වීතික්කම සීල කියලා සීලේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. එතකොට තව පරයයකින් ගත්තාම ප්‍රාතිමොක් සංවර සීලයේ, ඉන්ද්‍රිය සංවර සීලයේ, ආජීව පාරිශුද්ධ සීලයේ, ප්‍රත්‍යසන්නිත සීලයේ කියලා තව පරයයකින් හතර කොටසකට බෙදෙනවා. එතෙන්දී විශේෂණින්ම ගත්තාම සීලය කියන කාරණාව සම්පූර්ණ වෙන්න ප්‍රධාන වශයෙන් කොටස් හතරක් අයිති වෙනවා. ඒ කොටස් හතර පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ වීමෙන් තමයි සීල විසුද්ධිය නැත්තම් සීලයක ලැබෙන්න ඕනේ පිරිසිදු බව ලැබිලා තියෙනවා. නීවරණ ධර්ම දුරු කිරීමට තරම්, චිත්ත සමාධිය ඇති කිරීමට තරම් සුදුසු සීලයක් තමන් කෙරේ පිළිපදලා තියෙනවා කියන කාරණාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අන්න අර ධර්මතා හතරේ පිරීම දිහා බලලා. මොන ධර්මතා හතරද? චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම සීල කියලා මෙන්න මේ ධර්මතා හතර. මම ඒකෙදී අනුක්‍රමයෙන් ඒකෙදී පැහැදිලි කරලා දෙන්නම්. චේතනා සීල කියලා කියන්නේ ඒ කියන්නේ මේ අපි සීලය කියලා ගත්තාම හැම දුස්සීල බවකින්ම දුස්සීල බවකට පත් නොවන කම සිල්වත් කම. ඒ එක තමයි අවිතීක්කම සීලය කියලා කියන්නේ. අවිතීක්කම කියලා කියන්නේ වීතික්කමය කියලා කියන්නේ කයෙන් හෝ වචනෙන් හෝ වැරද්ද කෙරෙන අවස්ථාව. සීලයේ කැඩෙනකම එක්ක සත්තු මරන, සත්තු මරන්නේ නැහැ කියලා සිල්වත් වුණොත් සත්තු මරනවා කියනකම වෙනවා කියන එක, හොරකම් කරනවා කියනකම වෙනවා කියන එක, කාමී වරදව හැසිරෙනවා කියන එක කරනවා කියන සිද්ධියට තමයි වීතික්කමය කියලා කියන්නේ. අවීතික්කම කියලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ, කය වචන දෙකෙන් ඒ වැරද්ද වෙන්නේ නැහැ. හැබැයි කය වචන දෙකෙන් ඒ වැරද්ද නොවන මට්ටමටපත් වෙන්නේ වැරද්ද නොවෙන්නේ නිකන් නෙමෙයි. මේක පුද්ගලයේ වැරද්ද නොකර ඉන්නවා නෙමෙයි. ඒ වැරද්ද කෙරෙන්න තියෙන හේතු ටික අයින් වෙනවා. ඒ හේතු ටික අයින් වෙන සිද්ධිය තමයි අන්න අර චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තැනින් පිරෙන්නේ. චේතනා සීලය පිරුණකොට චෛතසික සීලය පිරෙනවා. ඒ දෙන්න පිරෙනකොට සංවර සීලය පිරෙනවා. ඒ තුන් දෙනා පිරීම නිසා තමයි අන්න අර කය වචන දෙකෙන් වැරද්ද කෙරෙන්නේ නැහැ කියන තැන දක්වා හැදුනේ. ආන් ඒ මට්ටමටපත් වෙච්ච සීලය තමයි සමාධියට හොඳ සුදුසු මට්ටමකට මොහුකුරා ගිය පිරිසිදු භාවයක පිහිටි සීලය හැටියට ධර්මය හඳුන්වන්නේ. එතකොට එතනදි චේතනා සීල කියලා කියන්නේ යම් කිසි චේතනාවක්, චේතනාව සිල්පද රැකීම සඳහා හෝ වත්පිළිවෙත් කිරීම සඳහා හෝ සිල්පද රැකීම සඳහා හෝ නිතරම සිතින් හිතන අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සහගත චේතනාවන් හුරුපුරුදු කිරීම මේ සිල්වත් බවට තියෙන එක කොටසක්. මේ කායික වාචික වැරද්ද නොවෙන්න සිල්වත් බව රැකෙන්න. එතකොට සීල විසුද්ධිය සීලයෙන් පිරිසිදු වෙන්නේ මොකකින්ද? දුස්සීල භවයෙන්. දුස්සීල භව නැමැති ධර්මතාවයේ දුරු කළා පිරිසිදු භව කියන ධර්මතාවයේ ඇතිවෙන්න ප්‍රධානම එකක් තමයි චේතනාව. එතකොට ඒ චේතනා, ඒකට කියන චේතනා සීල. මේ හොඳටම මතක තබා ගන්න ඕනේ. අපි සමහර විටක ඔතන සීල් සමාදන් වුණාම ඒකෙන් ප්‍රාතිමොක් සංවර සීලයෙන් සිල්වත් වෙච්ච පමණකින් පන්සිල් හරි උපෝසත අෂ්ටාංග සීලයක් හරි
ආජීවස්තමක සීලයක් හරි සමාදන් වුණාම අපි හිතන්නේ සිල් සම්පූර්ණයි සිල් ගත්තා කියලා. නමුත් එහෙම නැහැ. සීලය කියන එක සම්පූර්ණ වෙන්න මේ ධර්මතා ටික ඔක්කොම අවශ්‍ය බව පෙන්වනවා. එහෙම වුණොත් තමයි සිල් පිරිසිදුයි කියලා කියන්නේ. එතකොට ඒ සීකපද රැකීම සඳහා හෝ වත් පිළිවෙත් කිරීම සඳහා හෝ අවශ්‍ය හිත හසුරවන ආකාරයේ චේතනා පහළ කරන ආකාරයේ හැම වෙලාවෙම අලෝභ අද්වේෂ අමෝහ කියන මට්ටමක සිත හසුරවන්න උනේ උන ඒකෙන් චේතනා සීල කියලා සීලේ එක පැත්තක් හදනවා. ඊට පස්සේ චෛතසික සීල කියලා එයා ඒ චේතනා සීලිය කොච්චර කටයුතුද චෛතසික සීල කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිතක් උපදිනකොට වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුන ඒ චෛතසික ධර්ම සිතක යෙදෙන. තව පැත්තකින් අපි මෙහෙම ගත්තොත් හිතනවා සහ හිතෙනවා කියලා හිතන පැත්ත හැම වෙලාවෙම නෙක්ඛම්ම සහගත අව්‍යාපාද සහගත අවිහිංසා සහගත නැත්නම් අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතුවිලි නිතරම පහළ වෙන තැන දක්වා තමන් හිතිය යුතුයි. තමන් හිතනකොට යම් කලක තමන්ගේ සිතේ චෛතසික සීල කියලා කියන්නේ කෙනෙකුගේ හිතේ ඉබේම ඉන්නකොට හිතේ හිතේ කතා කරන බව තියෙන නිතරම අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහගත පැත්තේ සිතුවිලි නම් හිතේ නිතරම යෙදිලා තියෙන්නේ අන්න සිල්වත්කමේ ලක්ෂණය. එතකොට මේ චේතනා සීලකින් කියන්නේ නිතරම අලෝභ අද්වේෂ අමෝහ පැත්තට හිතන එක. ලෝභ ද්වේෂ මෝහ කියන චේතනා සිතුවිලි අයින් වෙන විදිහට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහගත සිතුවිලි ඇති වෙන්න හිතන එක. එතකොට චෛතසික සීල කියලා කියන්නේ හිතෙනවා නම් නිතරම අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතුවිලිම උපදින විදිහේ චිත්ත පැවැත්මක්. අන්න සිල්වත් බවට ඒකත් හේතුයි. එතකොට චේතනා සීල සහ චෛතසික සීල කියලා කිව්වේ හිතනකම සහ හිතෙනකම කියන දෙපැත්තම ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මයන්ට බර නොවි කුසල ධර්මයන්ට බර වෙන විදිහට යම් කිසි කෙනෙකුගේ පැවැත්ම තුල තියෙනවා නම් චේතනා සීල සහ චෛතසික සීල කියන පැත්තෙන් උන්න හිත පැත්ත පිරිසිදුයි. එතකොට ඊගාවට මේ ධර්මතා දෙකට උපකාර පිණිස තමන් තුල ඇති කරගන්න ඕනේ තව පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම මොකද්ද? සංවර සීල කියලා කියනවා. මේ සංවර සීලය ගත්තාම ආපහු එක කොටස් පහකට තියෙනවා. සංවර සීලය ගත්තාම ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට ප්‍රාතිමොක් සංවරේ, ඉන්ද්‍රිය සංවරේ, පඤ්ඤා සංවරේ, විරිය සංවරේ, කාන්ති සංවරේ කියලා සංවරේ ප්‍රධාන වශයෙන් කොටස් පහකට තියෙනවා. එතකොට එතනදී අපි යම්කිසි කෙනෙක් වතුල අපි හොරකම් කරන්නේ සත්තු මරන්නේ කියලා පංචිල් සමාදන් වුණා කියනකොට අන්න ওই සංවර සීලයෙන් ප්‍රාතිමොක් සංවර සීලය එතුලින් තියෙනවා. ඒ පද සමාදන් වෙන සීලය උපෝසත අෂ්ටාංග සීලය හෝ ආජීව පාරිශුද්ධ ආජීවස්තමක සීලය හෝ එහෙම නැත්නම් පන්සිල් සමාදන් වුණාම ඒක ආයි තියෙනවා මොකේද? ওই සංවර සීලවල තියෙන ප්‍රාතිමොක්ඛ සංවර සීලයට. ඒ සංවර ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරව ඒ විතරක් නෙමෙයි හිතමතාම තමන් තුල ඇති කරගන්න වෙනව තව ඉන්ද්‍රිය සංවර සීලයක්. ඒ කියන්නේ මේ කායික වාචික දුස්සීල බව දුරු කළ සීල විසුද්ධිය ඇති කරගන්න නම් චේතනා සීලයේ වගේම චෛතසික සීලයේ වගේම සංවර සීලය ඇති කරගන්න ඕනේ. ඒකෙන් පළවෙනි එක මතක් කළා පන්සිල් හෝ අටසිල් හෝ අදිෂ්ඨාන කළා සංවර වෙන්න ඕනේ. මම හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ කියලා. ඒකට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඊට පස්සේ කියනවා දෙවනුවට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගහයි හෝති නානුභ්‍යංජනක් ගහයි යත්වා අධිකරණ මේනං චක්ක්‍රින්දියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමන
අවිද්‍යා දෝමනස්ස පාපක අකුසල ධම්ම අනුස්ස වේයුන් තස් සංවරය පටිපඤ්ඤති. රක්කති චක්ඛුන්දීන් චක්ඛුන්ද්‍රිය සංවරං ආපඤ්ඤති. ඒ කියන්නේ ඇහෙන් රූප දැකලා ලාමක අකුසල ධර්මියෝ තමන් අනුව ලුහුබඳීනම් උපදීනම් එබඳු විදිහේ රූප බලන්නේ නැතුව ඇහ සංවර කරගන්න ඇහි සංවරයට කැමෙන්න. එතකොට මේ ශාසනයේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ රූප නොබලන එක නෙමෙයි. ශබ්ද නොහන එක නෙමෙයි. එතෙන්දි රූප බලන්න ඕනේ. ඇහ පරිහරණය කරන එක දෙකට බෙදා ගන්න කියනවා බුදුරජාණන්. සේවනය කටයුතු නොකටයුතු. ඇහින් යම් රූපයක් බලනකොට ලෝභ දේශ ලාමක අකුසල ධර්මියෝ උපදීනං. තමන්ට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය අර්ථයක් ගෙන දෙන්නේ නැත්තම් එබඳු දේ රූප අතරින්ද එබඳු රූප බැලීම අතරින්ද යම් ඇහෙන් රූපයක් බලනකොට අලෝභ අධේස අමෝහ කියන කුසල ධර්ම උපදීන තමන්ගේ අර්ථ අභිවෘද්ධි වර්ධනේ වෙයි නම් එබඳු රූප බලන්න. කනින් ශබ්ද අහනකොටත් යම් සද්දයක් අහනකොට ලෝභ දේශ මොහ ලාමක අකුසල ධර්මිය උපදීන යම් සද්දයක් අහලා ඒ සද්දය අහන්න එපා. යම් සද්දයක් ඇහිම නිසා අලෝභ අධේස මොහ කියන කුසල ධර්ම වැඩෙයි නම් ලෝභ දේශ මොහ කියන අකුසල ධර්ම පිරෙහිමට යෙයි නම් ඒ බඳු ශබ්ද අහන්න. දැන් අපි කියමු ඔක්කොම සද්ද නෙමෙයි. දැන් බණ ඇහුවොත් මොකද වෙන්නේ? අපිට අලෝභ අධේස මොහ කියන කුසල ධර්ම වැඩෙනවා, ලෝභ දේශ මොහ කියන අකුසල ධර්ම දුර වෙනවා. හොඳයි, අපි ඒ සරාගේ සින්දුවක් හෝ යම් කිසි දෙයකට ඒව අහන්න ගියොත් කෙලස් ධර්ම වැඩෙනවා, එතකොට කුසල ධර්ම පිරිහෙනවා. අන්න ඒ වෙලාවේදී මට මෙලෝ යහපත පිණිස, පරලෝ යහපත පිණිස, ඒ වගේම සංසාර විමුක්තිය පිණිස උපකාර වෙන්නේ මෙන්න මෙබඳු විදිහට කන පරිහරණය කළොත් කියලා තමන් නොනැත්තේක්ව ඇහෙන් බලන රූප වගේම කනෙන් අහන ශබ්ද, ඒ වගේම නාසය, දිව, ශරීරයෙන් මේ ආයතන හය පරිහරණය කරනකොට ඒක දෙකට බෙදා ගන්නවා, සේවනය කටයුතු හා නොකටයුතු කියලා. ලෝභ දේශ ලාම කකුසල ධර්මය උපදීනම් ඒ විදිහට ආයතන ටික පරිහරණය කරන්න, අනිත් විදිහට අලෝභ දේශ සමෝහ කියන කුසල ධර්ම ඇති වෙන විදිහට පරිහරණය කරනවා. මෙන්න මේකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ ප්‍රඥා සංවරය කියලා කියනවා. තමන් තුළ යම් ඒ කියන්නේ හිත ව්‍යාකූල ස්වභාවයට පත් කරන, හිත කැළඹෙන ස්වභාවයට පත් කරන, දුකට පත් කරන, කෙලෙස් වලට ඇද දමන විදිහේ විතර්ක තමන් තුළ පහළ වෙනවා, පහළ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී තමන් මොකද කරන්නේ? මේ ප්‍රඥාව නැමැති සංවරය ආදේශ කරගන්නට ඕනේ. අර ධර්මයේ පෙන්වන්නේ මොකද්ද? මේ ලෝකේ යම් තා කෙලෙස් සෝතස්, ඒ කියන්නේ කෙලෙස් ගංගාවන් ගලා හැලෙනකොට සතිතේසං නිවරණං සිහියේ වැලක්මයි පඤ්ඤායතේ පිටියරේ. ප්‍රඥාවෙන් ඒ පැත්ත වහලා දානවා. ඒ කියන්නේ තමන්ට රාග දේශ මොහ සහගත කෙලෙස් සහගත අරමුණක් එනකොට ලෝක ස්වභාවය තමයි ඒ උපදින අරමුණට අනුව හිතින් කීම් කිරීමට ඊට අනුගතව යන්නේ. ඒක හැම නමුත් ප්‍රඥා සංවරය කියලා කියන්නේ ලෝභ දේශ මොහ සහගත කෙලෙස් සිතුවිලි පහළ වෙනකොට ඒ ටික අරඹය නුවණින් මෙනෙහි කළා. ඒ අරමුණේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැති වෙන විදියට සංවර විය යුතුයි. උපදින අපි කියමු කෙනෙක් පුද්ගලයක් සිහිවලා තරහ ගිහිල්ලා ගහන්න යන්න ඕන කියන හිතෙනවා. වෙනදට නම් ගහනවා නැත්තම් ගිහිල්ලා බයිනවා කියන අදහසින් නැගිටලා යනවා. හැබැයි දැන් එහෙම සිහි වෙනකොට ප්‍රඥාව ඉදිරිපත් වෙලා ඒ එතන තියෙන අරමුණ විදර්ශනා කළා හෝ නුවණින් මෙනෙහි කළා, අර අරමුණ සංසිඳවගෙන ඊට අනුගතව කටයුතු කෙලෙස් සහගතව කටයුතු කරන්න නොදී ඇලෙන හෝ ඒ ගැටෙනකම ප්‍රඥාවෙන් දුර්වල කරගන්නවා, අයින් කරගන්නවා. ඒකට කියනවා ප්‍රඥා සංවරය කියලා. ඊගාවට කාන්ති සංවරය කියලා කියනවා. සමහර විටක තමන් ඉන්න පරිසරයේ මැසි මදුරු අවුසුලන් ආදී ස්පර්ශ වෙන්න පුළුවන්. එතකොට ඉවසීමෙන් ඒක ඉවසීමෙන් පුරුදු කරන්න ඕන, සංවර වෙන්න ඕනේ. කෑකෝ ගල දඟලන්නේ නැතුව, ඒ වගේම
ඒ විතරක් නෙමෙයි සමන්ට දෙදී බඩගින්නක් වෙන්න පුළුවන් පිපාසයක් වෙන්න පුළුවන් ඉන්න පරිසරයේ ආහාර පාන අඩුකමක් වෙන්න පුළුවන් නමුත් ඒ වගේ වෙලාවකදී ඉවසිය යුතු තැනකදී ඉවසලා සංවර ස්වභාවයක් ඇති කරගෙන අසං නොයවසීම කමින් අසංවර කමින් ඇතිවෙන වෙහෙසක් තියෙනවා නම් ගැහැටක් තියෙනවා නම් අන්න ඒ ටික වලක් ඇති නොවන විදිහට තමන් වලකගත යුතුයි. ඒ කියන්නේ මැස්සි මදු අවුසුලං සාපිපාසාදී අරමුණු අභියසදී ඉවසල කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ජීවිතයේ සංවරකම ඇති කරගත යුතු පැත්තකුත් තියෙනවා කියලා ඒකට කියනවා කාන්ති සංවරය කියලා. එතකොට තව පැත්තක් තියෙනවා විරිය සංවරය කියලා. ඒ කියන්නේ උපන්න ලාමක අකුසල ධර්මය මම මේ අකුසලයට හිත යන්න දෙන්නේව නැහැ කියලා වීර්ය බලයෙන් සංවර කරගන්නට ඕනේ. මෙන්න මේ වගේ සිල්වත් කෙනෙකුගේ ජීවිතය සිල්වත් කරන්න සිල්වත් කෙනෙකුගේ ජීවිතය යන ගණයට යන්නේ මෙන්න මේ සංවර සීලයෙන් කියන කාරණාවෙන් සම්බන්ධ වෙච්ච කෙනා. එතකොට එතන ප්‍රධාන වශයෙන් පින්නවා කරුණ කියද්ද මම කරුණ පහ ප්‍රාතිමෝක්ෂ සංවරය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රඥා සංවරය, කාන්ති සංවරය, වීර්ය සංවරය කියලා. යම් කිසි කෙනෙක් අලෝභ අධේ සාමෝහ කියලා කියන කුසල පැත්තටම නිතරම හිතනවා නම් ඊගාවට මෙහෙම හිතනකම කොච්චරද එයාට හිතෙන්නේ නිතරම කුසල වගේ පැත්තකට නම් ඒ සඳහා ඉන්ද්‍රිය සංවර ඒ වගේ සංවරයත් පිළිලා කටයුතු කරනවා නම් මෙන්න මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ටිකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? අවිතීක්කම සීලය කියන ධර්මතාවයේ පිරෙනවා. අවිතීක්කම කියලා කියන්නේ කය වචනේ කියන දෙකින් වැරද්දකට වැටෙන්නේ නැති කමින් සමාදන් වෙච්ච ශික්ෂා පදය නොකඩෙන කමින් සිල්වත් වෙලා. එයා සමාද හොරගම් කරන්නේ, සත්තු මරන්නේ, කාම වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා සමාදන් වුණා නම් සමාදන් වෙච්ච ශික්ෂා පදය රැකුණේ රැකගත්තේ කැඩෙන්නේ නැති, නැත්නම් වීතික්‍රමයට පත් වෙන්නේ නැති තත්වයට පත් කරගත්තේ පෞද්ගලික හැකියාවකින් නෙමෙයි. මේක පුද්ගලික කරන ධර්මතාවයක් නෙමෙයි. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන මෙන්න මේ සීලයට අයිති අනිත් ධර්මතා ටිකේ වලින්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ චේතනා සීල කියලා කියනකොට හැම වෙලාවෙම සිල්වත්කම පිණිස හිත කායික වාචික සංවරයේ සිල්වත්කම ඇති වෙන විදිහට සිත මෙහෙවන්න ඕනේ. අලෝභ අධේ සාමෝහ පැත්තට. චෛතසික සංවරය කියනකොට සිතේ අලෝභ අධේ සාමෝහ සහගත යුක්ත වාචා කම්මන්ත ආජීව කියන චෛතසික ධර්ම. තව පැත්තකින් ගත්තොත් නෙකම්ම කල්පන, අව්‍යාපද කල්පන, අවිහිංසා කල්පනාවෙන් යුක්ත චෛතසික ධර්ම සිතුවිලින් තුරම් පහළ වෙන වටපිටාව. ඒ ධර්මතා දෙකේ උපකාරය තමයි සංවර සීලයට, සංවර සීලයේ උපකාරය තමයි ඒ ධර්මතා දෙකට. මේ ධර්මතා තුන පූර්ණ වෙනකොට ඒකේ ප්‍රතිඵලය වෙනවා මොකද්ද? කය වචන දෙකෙන් වැරද්දක් වෙන්නේ නැහැ. තමන් අර පොරොන්දු වුණානේ මේ වැරද්ද කරන්න නැහැ කියලා. අන්න ඒ පොරොන්දු ඒ විදිහට ඉෂ්ට වෙන මට්ටමට තමන්ගේ ජීවිතේ හැදිලා තියෙනවා. මොකක් නිසාද? සීලය කියලා කියන්නේ තව පැත්තකින් ගත්තාම කායික වාචික සංවරය. එතනදී ඒ සීලය ගත්තාම කායික සීලයකින් කෙරෙන වැරදි තුනක් තියෙනවා. හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. වචනයෙන් කෙරෙන වැරදි හතරක් තියෙනවා. බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියලා. එතකොට මේ කය වචනෙන් වැරදි කෙරෙන ධර්මතා වැරදි කරන මට්ටමට තමයි දුස්සීල බව කියලා කියන්නේ. මේ දුස්සීල බව හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයයි. එතනදී හොරකම් කරන කම, කාමයේ වර්ධව හැසිරෙන කම, වචනෙන් බොරු කියන කම කියන මෙන්න මේ
වැරදි තුන සිද්ධ වෙන්නේ ලෝභ මූල අකුසල සිතෙන්. ලෝභය නැමැති අකුසල සිතෙන් තමයි ওই වැරදි තුන වෙන්නේ. කයෙන් කෙරෙන හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම, වචනෙන් කියන බොරු කීම කියන මේ වැරදි තුන වෙන්නේ මොන සිතෙන්ද? ලෝභ සහගත අකුසල සිතෙන්. ඊගාට වචනයෙන් කරන සත්තු මැරීම, මේ කයෙන් කරන සත්තු මැරීම, ඒ වගේම කේලම් කීම, පරුස වචනය කියන මෙන්න මේ ටික. එතකොට වෙන්නේ ద్వේස සහගත අකුසල සිතෙන්. අකුසල සිතෙන්. එතකොට හිස් වචන කතා කරනවා කියන ටික වෙන්නේ මේ මෝහ සහගත සිතෙන්. හැම වෙලාවෙම මේ අකුසල ධර්ම කය වචන දෙකෙන් වෙන්නේ හිත අකුසල සහගත වුණොත්මයි. එතකොට අපි මම හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ, බුරු කේලම් හිස් වචන කියන්නේ නැහැ කියලා අපි වචනේ සමාදන් වෙලා නිතරම චේතනා පවත්වනවා නම් ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හිතනවා නම්, සිතේ සිතුවිලි නිතරම ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට නම් තියෙන්නේ, ඉන්ද්‍රිය අසංවරයි නම් අපි වචනයක් කිව්වට මේක කරන්නේ නැහැ කියලා, නමුත් හේතු ටික හැදිලා තියෙන්නේ කොහොමද? අර ශික්ෂාපද ටික කැඩෙන විදිහටයි. තේරෙනවා නේද? ඒකයි මේ සිල්වත් වෙන එක, චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන තැනින් සිල්වත් කය වචන දෙකෙන් කරන වැරද්ද නතර වෙන්න නම්, ඒ වීතික්කම සීලිය සම්පූර්ණ වෙන්න නම්, සීල විසුද්ධිය ඇති වෙන්න නම් මෙන්න මේ ටික හැදෙන් සිල්වත් වෙන්න ඕනේ කියන තැනකින් පෙන්වන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මොකද අපි ලෝකේ ස්වභාවය තමයි මම සිල්වත් වෙන්නේ, මම සමාධි වඩන්නේ, මම විදර්ශනා කරන්නේ කියලා මේ ගුණධර්ම පූර්ණණය කරන එක සත්පුද්ගල භාවයකින් ගන්න එක ලෝකේ ස්වභාවය. නමුත් තථාගතයන් වහන්සේ දා බෝධිද්‍රිමුලදී මේ ලෝකයේ ඇති හැටි අවබෝධ කරගත්ත සවිඥානක පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත්, එයින් පරිබාහිර අචේතනික වස්තුන් තුලත් පවතින එකම යථාර්ථයක් හේතුඵල ධර්මයක් කියලා. පටිච්චසමුප්පාද ධර්මතාවය. එතකොට අපි මේ මම සිල්වත් වෙනවා මගේ සීලය කියලා හිතාගත්තට, ඇති කරගත්තට ඇත්තටම සීලය කියන එකත් හේතු ප්‍රත්‍යයයි. හේතුන්ගේ හට ගන්න එක. එතකොට මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ නැමති කුසල හේතුවක් තිබුණොත් ඒ කුසල හේතුව නිසා තමයි කය වචන දෙකෙන් වැරද්ද නොවුනේ, වැරද්ද වෙන්නේ නැත්තේ කියලා සිල්වත් බව කියන එක මෙන්න මේ හේතුව නිසායි කියන කාරණාවක් තියෙනවා. දුස්සීලකම ගත්තොත් දුස්සීලකම පුද්ගලයෙක්ගේවත් සත්වයෙක්ගේවත් තව කෙනෙක්ගේවත් මගේවත් නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි. ලෝභ දේශ මොහ කියන අකුසල සිත් උපන්නොත් ඒ අකුසල සිත් නිසා අකුසල සහගත කාය කර්ම, අකුසල සහගත වාක් කර්ම වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඒ අකුසල සහගත කාය කර්ම, අකුසල සහගත වාග් කර්මය කිලුටක්, අනර්ථයක් ඇති කරන, දුගතිය පිණිස යන දෙයක් නිසා අපි ඒකට කියන දුස්සීලකම කියලා. සිල්වත් නොවුණු කම, සීලනයක් අර්ථයක් ඇති නොකරන කම කියලා. එතකොට මෙතනදී පින්වතුන්ට මතක් කරන්න තියෙන එක දෙයයි, මම තමන්ට මේ චිත්ත විමුක්තිය නැත්නම් අනුපාදා පරිනිර්වාණය පිණිස නොමුහුකල චිත්තේ මොහුකිරීම පිණිස පවතින මේ විසුද්ධි ධර්මයන් වැඩෙන මේ ප්‍රතිපදාවේ සීල විසුද්ධිය නැත්නම් දුස්සීල බව දුරු කළා සීලයෙන් පිරිසුදුකම බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ සෑම පින්වතෙක්ම චිත්ත විසුද්ධියට උපකාර පිණිස, හිතේ නීවරණ ධර්මෙන් දුරු කිරීමට උපකාර පිණිස ඒ සීලේ පිරිසුදුකම ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව දැනගත යුතුයි. ඒ තමයි මෙන්න මේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ධර්මතා තුනේ පිහිටලා කය වචෙන් දෙකෙන් වැරද්ද කෙරෙන තැන නතර කරගත යුතුයි. අන්න ඒකට කියනවා අවිතීක්කම සීලය. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම සීල කියලා මෙන්න මේ ධර්මතා තුන පිරුණු තැනට කියනවා සීල විසුද්ධිය කියලා, සිල්වත්කම. මේ සීලය කියන එක කුමන අර්ථයක් සඳහාද?
ඇයි මේ සීලයෙන් වෙන ප්‍රධානම අර්ථය මොකක්ද? සමෝධාන ලක්ෂණය. සමෝධාන ලක්ෂණය කියලා කියන්නේ සියලුම කුසල ධර්මයේ විසරයන්ද නොදී එකට එකතු කරන ලක්ෂණය තමයි මේ සිල්වත්කමෙන් කරන්නේ. සිල්වත්කමෙන් කරන්නේ සියලුම යහපත තමන් තුළ රඳා පවත්වන කම. තව පැත්තකින් ගත්තොත් අවිප්පටිසාරකම. මේ සීලයේ සැබෑ මාර්ථය මොකක් සඳහාද? නොපිලි ඒ කියන්නේ විපිලිසර නොවීම ලක්ෂණය. යම් කිසි කායික වාචික අසංවරයක් තියෙනකොට ඒ හේතුවෙන් තමන් තුළ නොඑක් විදිහ විපිලිසරයන් උපදින්න පුළුවන්. මම මේ වැරද්ද කළා, මම මේ වැරද්ද වුණා, මේ වචන කිව්වා, මේ විදිහට මම හැසිරුණා අපරාධ කියලා ඒ හිතේ කෙසේද කෙසේද යන විපිලිසරකම ගත්තාම හිත විසිරෙන්න හේතුයි. හිත සමාධියටපත් වෙන්නේ, එකඟ වෙන්නේ, හිත සතුටු වෙන්නේ. ඉතින් මේ කායික වාචික සීලේ කාය කියන්නේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන එකේ අර්ථය වුණා මොකද්ද? අවිතීක්කම සීල කාය වචන දෙකෙන් වැරදි කරන්නේ නැහැ කියන ස්ථාවර මට්ටම හැදුවා උන එක තමයි සීලය. මේ සීලේ කුමක් සඳහාද? සියලු කුසල ධර්මයන් ඒකරාශී කරන සමෝධානය සඳහායි. ඒ සියලුම කුසල ධර්මයන් විසිරෙන්න නොදී තමන් තුළ සියලුම යහපත ගොනු කරන්න පුළුවන් මට්ටම හැදුනේ හදාගත්තේ මොකේද? ඒ තමයි විපිලිසර නොවීම ලක්ෂණය, අවිප්පටිසාර ලක්ෂණය. ඒ කියන්නේ තමන්ට කුමන ආකාරයකව තමන්ගේ සීලය නිසා, තමන්ගේ යහපත නිසා තමන්ට කිසි විලාක විපලිසරක් එන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට විපලිසරක් එනවනම් එන්නේ කයෙන් හෝ වචනයෙන් හෝ වෙච්ච වීතික්‍රමයක් නැත්තම් ඒ කයෙන් හෝ වචනයෙන් හෝ කෙරෙච්ච දුස්සීල බවක් නිසායි. එතකොට ඉබඳු මනස හැම වෙලාවෙම දුක්සහගතයි. විපලිසරට ස්වභාවයට පත් නොවන මනස, ඒ කියන්නේ මට අහවල උපවාද කරයිද නැහැ, චෝදනා කරයිද නැහැ, බණිද නැහැ කියලා මේ කුමන ආකාරයකින් හෝ විපලිසර බවක් තමන් තුල නැත්තම් පෙන්නනවා හාත්පස තමන්ගේ සීලය නිසා නිර්භය ස්වභාවයක් දකින ඔහුට ඒ නිසාම ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ඒ ප්‍රීති දුස්සීල භාවය නිසා එන එකදු බියක්සකක්ව තමන් කෙරෙහිලා නොදකිනකොට ඒ නිසා තමන්ට ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා දකිනකොට අන්න ඒකෙන් තමන්ට හිතේ විපලිසර භාවය ඇති කරන එකදු කරුණක්වත් නොදකිනකොට ඒ ස්වභාවය තමන්ට ප්‍රීති ප්‍රමෝදය ඇතිවීමට හේතු වෙනවා. අන්න ඒ මට්ටමට පත්වෙච්ච කෙනෙකුගේ ජීවිතය තුල කියනවා දුස්සීල භවයේ අඳුර නැහැ. එතකොට සීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ යම් පැවැත්මක් තියෙනවා මේ සියල්ල පිරිසිදු වෙලා කියන එක කියනවා. අන්නේ ඒබඳු මට්ටමක කෙනාගේ සිත නීවරණ ධර්මයන්ගෙන් කෙලෙසුන්ගෙන් දුරු කළා චිත්තවිසුද්ධියක් හදාගන්න බොහොම පහසුයි. ඉතින් අද දවසේදී මේ සීල විසුද්ධිය සඳහා අවශ්‍ය කාරණා ටික මම මතක් කළා. මම නැවත කෙටියෙන් ඕගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල කියන ධර්මතා තුන උපකාරයි අවිතීක්කම සීලයට. අවිතීක්කම සීලය කියන්නේ කය වචන දෙකෙන් වැරදි නොකිරීම මට්ටම. එතකොට ඒ සඳහා ඔගලන්ට හැම වෙලාවෙම හිත ලෝභ දේශ මොහ ඇති නොවන අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයන් ඇති වෙන චෛසික ධර්මයන් කුසල සහගත ස්වභාවයට හැරෙන පැත්තකට නිතරම හිතන්න වෙනවා. සිත નિરાයාසයෙන්ම හිතෙන ස්වභාවය කුසල ස්වභාවය වුණොත් හිතන ස්වභාවය ලෝභ දේශ මොහයන්ට ප්‍රතිපක්ෂ, අලෝභ අධ්‍යේ සමෝහ පැත්තට වුණොත් හිතන ස්වභාවයත් අලෝභ අධ්‍යේ සමෝහ පැත්තට වුණොත් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් තමන්ට බය නැතුව තමන්වම ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් තමන් තුළ
සීලයෙන් ලැබෙන්න ඕනේ රැකවරණේ ලැබිලා තියෙනවා සීලයෙන් වෙන්න ඕනේ පිරිසිදුකම තමන් තුළ වෙලා තියෙනවා කියන කාරණාවට සෑහීමකටපත් වෙන්න පුළුවන් ඒකම තමන් හොඳට මතක තබා ගන්න ඕනේ මම මුලින් මතක් කළා අර විදියට චේතනා සීල චෛතසික සීල සංවර සීල කියන කමෙන් මේ දුස්සීල බව අයින් කරන්න කටයුතු කරන්න වෙන මොකුත් හින්දා නෙමෙයි දුස්සීල බව කියලා කියන්නේ යම් හේතුවක ඵලයක් දුස්සීල බව කිව්වේ ලෝභ දේශ මොහ අකුසල සිතක අකුසල හේතුවක ඵලයක් නිසා අලෝභ අධේශ අමෝහ කියන කුසල හේතුවක් ඇති කරලා අර අකුසල හේතුවකින් ඇති කරන ඵලය දුරුකට යුතුයි ඒකට තමයි අපි මේ දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියනකොට තියෙන කාරණා ටික බලන්න දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියන එක දුස්සීල බව කිව්වේ කායිකව වාචිකව වැරද්ද වෙන එක ඒකට හේතුව කිව්වේ ලෝභ දේශ මොහ දුස්සීල බව අයින් කළා සිල්වත් වෙනවා කියන තැනකදී අපිට හිතලා කරන්න බෑ අපි ඒකට කළා යමක් මොකද්ද දුස්සීල බව කියන කය වචන දෙකේ වැරද්ද කරනවා නම් වැරද්දක් වෙනවා නම් ඒකට හේතුව ලෝභ දේශ මොහ කිව්වන් ලෝභ දේශ මොහ කියන ඒ අකුසල හේතු වෙනකොට අලෝභ අධේශ අමෝහ කියන හේතු ටික පැත්තට හිතලා හිතෙන්ද හදලා ඒකට උපකාර වෙන විදිහට ඉන්ද්‍රිය සංවර කරගෙන අපි තුල හොඳ කුසලයකට හේතු වෙන ඒ වගේම සිල්වත් බවට හේතු වෙන හොඳ පරිසරයක් හැදුවා කියන එකෙන් ඒකෙන් අපි කියන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලය වුණා මොකද්ද? කය වචන දෙකෙන් වැරදි කිරීමවා කියන හේතු අයින් වෙනවා කියන එක. දුස්සීලකම අයින් වුණේ එහෙම නැත්නම් සිල්වත් බව ගත්තේ මොකක් නිසාද? අලෝභ දේශ අමෝහ කියන හේතු තුන හදලා ලෝභ දේශ මොහ අයින් කරුවා කියන කාරණාව මතයි. කය වචනේ දෙක සිල්වත් දුස්සීල කියන දෙක මාරු කරන්න පුළුවන්කම තියෙන්නේ මනසේ තියෙන ලෝභ දේශ මොහ හා අලෝභ දේශ මොහ කියන හේතු ටික මාරු කිරීම මතයි කියන එකයි මේකෙන් කියන්නේ. එතකොට අපි එහෙම කළායි මේ සිල්වත්කම කියන කැහැදුවේ. සිල්වත් උනේ එහෙමයි සිල්වත් වෙන්නේ මෙහෙමයි කියන එක ධර්මයෙන් පෙන්නේ ඒ නිසයි හොඳට මේ ටික මතක තබා ගන්නට උනේ නැතිනම් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ පොහේට පන්සලට ගිහිල්ලා හෝ නැත්නම් රේඩියෝ එක ඉස්සරහා තියාගෙන සිල් සමාදන් වුණාම අපි සිල්වත් කියලා හිතාගෙන ඉන්නේ. හරි ඒක සීලයේ එක පැතිකඩක්. ඒ කියන්නේ මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා මේ හොරකම් කරන්නේ නැහැ කියලා අපි විරති සීලයක් හදා ගන්නවා. ඒක එක පැත්තක් විතරයි. නමුත් තව සීලය කියන එක පිළිඳ කොච්චර පැත්තක් තියෙනවද කියන එක අපි කතා කළා. ඒ නිසායි සාමාන්‍යයෙන් ධර්මයේ හඳුන්වන්නේ සීලයට සමාධි සංවර්ධනික සීලය කියලා. මේ සීලයේ පුරුදු සීලේ රකින්න කියලා යමක් කරනකොට ඒක තමයි හිත සමාධි වෙන්නේ මිසක සමාධිය පිණිස වෙන කමටහනක් නෑ කියලා කියනවා. මොකද දැන් හොඳට බලන්න ඕගොල්ලෝ සීල් රකින්න කියලා කරන්න උනේ අපිට මොකද්ද? නිතරම හිතින් අලෝභ අධේස අමෝහ කියන කුසල යමක්ම හිතන්න ඕනා. කුසල සහගත සිතුවිලි පහල කරන්න ඕනා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනා. මේ ටික කළානේ කය වචන දෙකෙන් වැරද්ද අයින් කරන්නේ. එතකොට ඒ කියලා අපි රැකගෙන රැකලා හදලා ගෝපනීය කරලා තියෙන්නේ කොහෙද? හිතවැත්තනේ. එතකොට ඉබේම නේද මේ සිල් රකින්න කරන දෙයින් නීවරණ ධර්ම කෙලෙස් නැතිවලා හිත සමාධි වෙනවා කියන එක පුදුමයක් එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා තවත් මේ සීල සංවරය සඳහා තව පැත්තකින් ගත්තොත් ඔගලන්ට නිතරම සමත කමටහනක් නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් ආවර්ජනා කරන්න පුළුවන් නම් වැඩ කටයුතු කරනකොටත් අනිත් වෙලාවටත් එහෙම නැත්නම් තමන් දන්න ඉගෙනගත් විදිහට විදර්ශනා ආදී ಗುಣධර්මයක් නිතරම හිතේ හිතේ හුරු පුරුදු කරන්න පුළුවන් නම් ඉබේම ඔබ තුල චේතනා සීල චෛතසික සීල සංවර සීල කියන තුනම හැදිලා හැදිලා අලෝභ අධේස අමෝහ කියන කුසල හේතු හැදිලා අකුසල හේතුව අකුසල ධර්මියෝ නැත්තම් දුස්සීලකම හදන අකුසල හේතු ඉබේම අයින් වෙලා එපමණකින් ඔබ සිල්වත් වෙලා එතකොට මෙන්න මේ විදිහටයි සීල විසුද්ධිය හදාගන්න ඕනේ හදාගත යුත්තේ ඒ විදිහට සීල විසුද්ධිය හදාගත්තාම ඒක චිත්ත විසුද්ධිය ඇති කරගන්න චිත්ත විසුද්ධි ඉපදීමට ප්‍රධානම හේතුවක් වෙනවා කෙටියකින් ගත්තොත් මේ රතේ ඇවිල්ලා
අර කුසල රජුගේ උපමාවෙන් පළවෙනි රතයෙන් එන්න කොතෙන්ද දෙවෙනි රතේ ගාවට මෙනවා. මේ සීල විසුද්ධිය කොච්චරද කියනවා නම් චිත්ත විසුද්ධිය කියන ධර්මතාවය උපද්දලා තමයි මෙයා නතර වෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙන චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? උපචාර අර්පණ ධ්‍යාන උපදවන නීවරණ ධර්ම දුරු කරන මානසික මට්ටම. ඒතන දක්වාම ඕගොල්ලන්ව කිසිදු වෙහසක් නැතුව අරගෙන එනවා සීලයෙන්. මේ රතේ එනවා කෙතෙන්ටම මෙතෙන්ටම. ඒ නිසා Tamanට ඒ චිත්තවිසුද්ධිය ඇති කර ගැනීම සඳහා අමුතුන් යමක් කරන්න දෙයක් නැහැ. මේ සීල සිල්වත් වෙන ටිකමයි කරන්න තියෙන්නේ. ඒ හින්දා ওই ටික හොඳට මතක තබා ගන්න අපිට උපාදාන සහිත අද අපේ මේ පැවැත්මේ ඉඳලා අනුපාදා පරිනිර්වාණය දක්වා අපේ ජීවිතයේ අරගෙන යන්න නම් ඒ ප්‍රධානම භූමිකාව ඕ සීලය. ඒ සීලය ගොඩ නැගිලා තියෙන්නේ මං හිතන ආකාරයේ චේතනාවෙන් මට සීලය පුරවන්න තියෙනවා. හිතේ යෙදුණු ගති ටිකෙන් චෛතසික ටික කුසල පැත්තට හරවලා මට සිල්වත් වෙන්න තියෙනවා. ඉන්ද්‍රිය සංවර ආදී මේ සංවර ධර්මයන්ගේ පිහිටලා මට සිල්වත් බව පූර්ණේ කරන්න තියෙනවා. කය වචන දෙකෙන් වැරද්ද නොකිරීම ආකාරයට මට මේ සීලී පූර්ණේ කරන්න වෙනවා. ඒ වගේ චේතනා සීල, චෛතසික සීල, සංවර සීල, අවිතීක්කම කියන ධර්මතා හතරම පිරුණුවාම මෙන්න මේ සීලේ පරිපූර්ණයි විසුද්ධි පිරිසිදු හැම ආකාරයෙන්ම පිරිසිදු සීලයක් යන ගණයට යනවා කියලා තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ සප්ත විසුද්ධි ධර්මයන්ගෙන් පළවෙනි සීල විසුද්ධිය ගැන මම අද දවසේදී මතක් කළා. ඊගාව දවසේ ඉඳලා අනුක්‍රමයෙන් චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී ධර්මයන් මේ පිළිබඳව විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අද දවසේදී අපි හැම දිනම මේ දේශනාව තුළින් ජනිත වූ කුසල ධර්මයන් අනුමෝදන් කටයුතු වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච යම් කුසල ධර්මයක් තියෙන ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා අධිස්ථානයට අධිග්‍රහීතු ශාසන මාමකෂ්ඨකාරක ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍යපතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा භෝදයන්තු සියම් පදං. එවගේම ඒ කෙලස් ධර්මයන් අනුක්‍රමයෙන් දුරු කළ තමන් තුළ පිරිසිදු බව ඇති කළ විසුද්ධියෙන් ඇති කළ අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පවත්නෝ මේ ධර්ම දේශනා මාලාවේ ප්‍රධානම සීල විසුද්ධිය පිළිබඳව මේ දේශනාවේ ප්‍රධාන වශයෙන් බැතිබර දායකත්වය දරන්නේ විශේෂයෙන්ම වෛද්‍ය R.M. දී රණබාහු මහත්මාත්, එම මැතිනියෝ වෛද්‍ය ඉන්දු රණබාහු මැතිනියත්, ඒ වගේම එදපළගේ ආදරණීය පුතුණුවන් වූ චනුල්ල බණ්ඩාර රණබාහු පුතුණුවනුත්, ඒ වගේම ආදරණීය දියණිය වූ චනුමි ජයෝද්‍යා රණබාහු දියණිය ඇතුළු පවුලේ සියලු දෙනත්, ඒ වගේම මේ පින්වතුන්ගේ ආදරණීය මෑණිවරු ඇතුළු පවුලේ සියලු දෙනාමත් එකට එකතු වෙලා ඒක රාශි වෙලා මේ පින්කම අද දවසේදී සිද්ධ කරනවා. ඒ කරන්න ඒ තුළින් පින්වතුන්ගේ ඒ සත්ක්‍රියාව තුළින් අදහස් කරන සත් අදහසකුත් තියෙනවා. ඒ තමයි ඒ දෙකුලියන් හිම වර්ග පරම්පරාගත මිය පරලෝකීය යම් ඥාතිගම සමූහයක් ඒ පින්වතුන්ගෙන් පින් බලාපොරොත්තු සිටිනං ඒ මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම තම පවුලේ සියලු දෙනාට වාගේම තමන්ගේ දෙමාපිය සහෝදර අනිත් සියලු දෙනාටත් ඥාතින්ට සමස්ත ලෝකවාසී සියලු දෙනාට මේ සාංසාරික විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් කිරීම කියන ආදී සත්ක්‍රියාවන් රාශියක් පෙරදරි කරගෙනයි මේ පින් උතුම් අද මේ දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ අනුව අපි ප්‍රාර්ථනා කරමු ඒ රණබාහු මහත්මාගෙත්, ඒ වගේම ඉන්දු මෙතිනියගෙත්
වර්ග પરම්පරාගත දෙකුලෙන්හි වර්ග પરම්පරාගත මිය පරලෝකී යම්තා ඥාති සමූහයක් සිටිනම් ඒ සියලුම ඥාතීන්ටත් මේ දේශනාව තුන් ජයන්ත විච කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ සඳහා සහ සම්බන්ධ වෙච්ච ඒ පින්වත් සියලුම දෙනාගේ නම් නැසිකාල යාත්‍රා කළා වූ සියලුම යගේ ඥාතීන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වීමෙන් ඒ අය ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා සැපින් සැපේතුම් පත්වේවා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ට ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා. ඒ වගේම ඒ රණබහු මහත්මයා ඇතුළු ඉන්ද්‍ර මිතිනිය ඒ වගේම දරුවන් ඒ වගේම තමන්ගේ මෑණියෝ ඒ පවුලේ සියලු දෙනාගේම දෙනාටත් ඒ වගේම මේ පින්වත් සියලු දෙනාට හැම ආකාරයකින්ම සහ සම්බන්ධතාවය උදව් උපකාර කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ඇති වෙන්නටත් ඒ වගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන් සිටමින වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නටත් මේ දේශනාව තුලින් ජනිත වූ සියලුම කුසල ධර්මයන් ඒ සෑම දෙනාටම අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම මේ පින් අනුමෝදන් සුඛ සූපත් නිවන සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේ මේ දේශනාව ශ්‍රවණය කළ සමස්ත ලෝකවාසී සියලු සත්‍යාටම මේ කුසලිය උතුම් නිවන් පිණිස හේතු පාරමී වේවා. හැම දිනාටම